අද දිනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශමාල මණ්ඩලයේ රැස් වුණා. මේ විශේෂයෙන්ම රැස් කළා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්ම අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට එහිදී යෝජනාවක් ඉදිරිපත් කරා. පක්ෂය වෙනුවෙන් පක්ෂයේම සලකුණ යටතේ පොහොට්ටුව ලකුණ යටතේ පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් ඒ කාරණේ සම්බන්ධයෙන් යම්කිසි අදහස් දැක්වීමක් කරා. සමහර කිහිප දෙනෙක් එයට විරුද්ධව අදහස් දැක්වුවා. අති බහුතරයක් එයට පක්ෂව අදහස් දැක්වුවා. ඒ අනුව මත විමසුමක් කරා. එහිදී ඉතා අති බහුතරයෙන් සම්මත වුණා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකෙකු ඉදිරිපත් කළ යුතු බව. ඊට අමතරව මේ තීන්දුවට මේ තීරණයට එරෙහිව ක්‍රියා කරන යම් කෙනෙක් වේ නම් ඒ අයටත් ඒ වගේම පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ අයටත් එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් යෝජනා සම්මුතියක් කරනු ලැබුණා. කවුද කියන්නේ නමක් යෝජනාවක් වුණාද? නැහැ, අපි අද තීන්දුව කරේ පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතු බව. එතකොට ඉදිරි දෙන කිහිපය තුළ දැනට අපි සලකා බලමින් සිටින අපේක්ෂකයන් අතුරින් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. පක්ෂය විසින් ස්ථිර වුණා පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාම වර්තමාන ජනාධිපතිවරයාට සහයෝගයක් ලබා දීමට හැකියාවක් නැහැ. පැහැදිලිවම දේශපාලන මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වුණා පොහොට්ටුව ලකුණ චන්දිපත්‍රිකාවේ තියෙන්න ඕනි කියන කාරණය. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සියලු දෙනාම තමන්ගේ අදහස් පක්ෂ සහ විරුද්ධ ඉතාමත් සුළු ප්‍රමාණයක් සහ දේශපාලන මණ්ඩලයේ බහුතරයක් ඒ සඳහා පක්ෂව අදහස් ප්‍රකාශ කෙරුවා. ඉතින් ඒ අනුව මම හිතනවා පක්ෂයක් විදිහට අපි ගත යුතු හොඳම තීන්දුව ගත්ත කියන කාරණය. අපි නිරන්තරයෙන් මේ රටේ දේශපාලනික සහ රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දේශපාලන තීන්දුව ගත්ත පිරිසක්. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීමේ තීන්දුව ගත්තා. ඒ වෙනුවෙන් අපි හිටගත්තා පක්ෂයක් විදිහට සහ කණ්ඩායමක් විදිහට එතුමාගේ නායකත්වයක ජයග්‍රහණය කෙරෙනවා. ඉතින් වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව බලයට පත් කරනකොට 2022 අපිට චෝදනා කරා මේ රාජපක්ෂලා ඇඟ බේර ගන්න තමයි මේ කරන්න කියලා. නැත්නම් රාජපක්ෂ වික්‍රමසිංහ අතර ඩීල් එකක් තියෙනවා කියලා අපිට චෝදනා කරා. හැබැයි අපි ඒ වෙලාවේ රටට සහ අපේ කඳවුරට හරි තීන්දුව අපි ගත්තා. ඒ වගේම අපි එතුමාට සහයෝගය ලබා දුන්නා අද වෙනකන්. ඊට පස්සේ දේශපාලන මණ්ඩලයේ අද යෝජනාවක් ඉදිරිපත් කර අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකෙක් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය.